පරියංක භාවනාව හුස්ම රැල්ලට හිත යොමු කොට සිටියා. ඒ පිළිබඳව අදහස් පැන නැගුණේ නැහැ. කායිකව දැනෙන චංචල කම්පන සංවේදනා කුමකින් නම් කර තිබුණත් ඒවා දැකගත්තා. කය ලිහිල් වෙනවා, නොදිනී යනවා, නැවත දැනෙනවා. සිතුවිලි විවිධ වූ අන්දමට පැමිණියා. කුමන කතාවක් ගෙතුනද ගෙවී යනවා. සෑම මොහොතක්ම අලුත්ය. මේ සිදුවන චක්‍රානුකාර ක්‍රියාවලිය දෙස බලා සිටියා. ඒ හැර කළ යුතු යමක් නැහැ. බාහිර ලෝකයේ මෙතෙක් මම කියා පැටලවි සිටියා. එයත් ගලණය වෙනවා, මමත් ගලණය වෙනවා. කිසිවක් අරමුණ නොවන ස්වභාවය ප්‍රබෝෂතරයි. නිසල දියකට වැටෙන කොළයකින් කැළතෙනවා. ඒවා සිතුවිලි ලෙසත් කර්මයේ ලෙසත් නම් කර ඇත. මතුවන සෑම දෙයම ගෙවී යයි. නිදහසයි, විවේකයි. වැටෙන දේ පිළිබඳ සතුටක් පහළ වේ. මගේ බය ක්‍රමෙන් අඩුවේ. හුදකලාව ප්‍රිය වේ. ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා. සමට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. ඔර ඇතුලේ එන ඒ ගොජේ, ඇතුලේ එන කතාව, ඇතුලේ එන මේ වැල්පල් හැලී ටික දැකලා ඔයි කිසි හරයක් නැහැ කියලා තේරුම් ගත්තොත් යටි ඊට පස්සේ තව කෙනෙක් කතා කරන යත්‍යින් කට දාගෙන කට උල් කරගෙන අර එහෙම කරගෙන මෙහෙම කරන කතා පවත්වනවානේ. ඉතින් මොනවක්වත් කියන්න ඕනේ නැහැ. අහගෙන ඉන්නකොට අර මනුස්සයාට තේරෙනවා මේ මිනිස්සේ අහගෙන හිටියට මෙයාව ලනුව කන්නේ නැහැයි කියලා. ඒකට අර මනුස්සයා කියමනත් නතර වෙනවා. අපි පත් උත්තර දෙන්න කිව්වොත් තමයි අරයත් ඇවිස්සිලා ඇවිල්ලා දිගින් දිගට යන්නේ. ඒක නිසා කවුන්සලින් කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා, අනිත් කෙනාට කතා කරන්න දෙන්න දීලා හූමිටි තියන්න යන්න එපා. හැබැයි අවදියෙන් ඉන්න බව කියන්න. ඕ කියන්න එපා, නෑ කියන්න එපා. කේ යන්න අරින්න කියලා. එච්චරයි අරමංශය නිකම්ම සුව වෙනවා. අපි කියනන දැන ඒකට උත්තර දෙන්න හදනවා. එතකොට ඉතින් අර අපිත් එක්ක පටලවාගෙන මහා දුරදි කියනවා. ඉස්සල්ලාම තමන්ගේ කතාව බලන්න අමු පචයක් නේ කියන්නේ. අමු නිකම් ප්‍රබන්ධයක් කියන කිසිම තේරුමක් නෑ. පිටකෙනේ කතා කරන දෙකත් සත්ත පහක තේරුමක් නෑ. දැන් මේ ජනමාධ්‍ය නිසා මේ තියෙන සාක්ෂි නිසා අපිට ඕනම ලෝකේ තියෙන කුණුහරුපයක් එක පාරට දීලා බලන්න පුළුවන්. හැබැයි අපි ළඟ කඩප්පුලිකම නැත්තම් මොනවා බැලුවත් ප්‍රශ්නයක් නැහැ. මොනවා ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. අපි ඒවත් එක ගණඳුනු කරන්න ගිය ගමන් තමයි ඒවා අපේ කෝලේ බබත් එක දෙල්ලම් වගේ පැටලෙන්න පටන් ගන්න. ඒ නිසා ඕන කෙනෙකුට ඕන දෙයක් කතා කරගන්න කියන්නේ. අහගෙන ඉන්නකොත් හොඳයි, අහගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් බීරෙක් අහගෙන හිටියා වගේ තමයි. බුදුරජාණන් වහන්සේ ළඟට බමුණෙක් ඇවිල්ලා මේ බැනලා තිනා හොඳට වැඩි ටික කෙනෙකුට නැගිටින්නේ නැහැ, ආසනයක් දෙන්නේ නැහැ. මටත් වැඩි තරුණෙක් කොහොමද අපේ ක්‍රමද ඔව තියෙන්නේ අර කයි මේක කියලා. ඉතින් බැනගෙන බැන ගිහලා ඉතින් බුදුන් සයවලු මේ ඉවරද කියලා. නෑ තව නෑ තව තියෙනවා කිව්වා. ඉවර කරන්න කිව්වා. බුදුවට මහින්නෝ ප්‍රශ්නේ මට ප්‍රශ්නක් අහන්න පුළුවන්ද කියලා ඇහුවා. හා අහනවා කියලා නෑ යාර ගියන් තියෙන කියලා. ඊට පස්සේ කිව්වලු තමුන්නා ඒ තමුන්දාගේ අඹු අය දෙන්නේ නැහැ කියලා. නෑදෑ ගෙදර කියනවා අතිරේක account එකක් හදාගෙන පෙනුමක් අරගෙන යනකොට ගෙදර කවුරක්වත් නැහැ. දැන් මේ පෙනුමක් අරගෙන යනවා. ඊතර කවුරුත් නැහැ. දැන් ඕගොල්ලෝ මේ පෙලිපත් උඩ කැම එක තියලා එනවද? එහෙම නැත්නම් යනකොට කැම එක අරගෙන යනොත් දැන් මොකද කරන්න කියලා? ඉලිපත් උඩ තියලා ගිහලා හරියනවා ඒක බල්ලෝ කනවනේ. එයිසම මොකද කරන්නේ? අපි අරගෙන යනවා. ඇනිගිලා මොකද කරන්නේ? මං ගෑනිත් එක බෙදාන කනවා කිව්වා. ඒකල උඹෝයි බැන්නට මේ ගෙදර ඇවිත් කවුරුත් නැහැ. ඔය බැනුන් ටික අරන් ගිහිල්ලා ගෑනිත් එක බෙදාන කාපන් කිව්වා. මේ හැටි ගෙදරත් කවුරුත් නැහැ. ඔබ බැනපු ටික ගන්න කවුරුත් නැහැ. ඒ නිසා ඔක අරන් ගිහිල්ලා අඹුවත් එක බෙදාන කාපන් ගියා. ඉතින් ඒක තමයි සතිය අපිට කරලා දෙන්නේ. ඔය කවුන්සලර්ස්ලා කරන දේම තමයි සතියෙන් කරලා දෙන්නේ. හොඳට බලනින්න මේ ඇතුලේ තියෙන ගොජේ, මේ ඇතුලේ තියෙන කචකචේ කිසිම තේරුමක් ඇති එකක් නෙවෙයි. ඔය පොත්වල ලියලා කෙටි කතා හදලා නව කතා ලියලා ජම්මාන හදලා තෑගි දෙනවා. අම්මන්න මරි තක තීරු මෝඩ જાතියක් මේ මානවයයි කියලා කියන්නේ. නිශ්ශබ්දතාවය කියන්නේ මොකද්ද දන්නේ නැහැ. වැල්වට අරන් කියන්නේ මොනවද දන්නේ නැහැ. කතන්දර දන්නේ නැහැ. තෑගි දෙනවා නව කතා වලට, කෙටි කතා වලට. ඉතින් අර පයින් හරි උන්ට ඉනිමන් බැඳිලා තමයි තියෙන්නේ. පුතේ ජනසි මොනක්වත් කියන්නේ නැහැ. කතා කරන්න ආන්න මොකද මේ මනුස්සයා සුව වෙනවනේ. හැබැයි මේ අහන්න කෙනෙක් මේ නැහැ. ඉතින් ඒක ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ ඇතුලෙන්. එයා මේ කතන්දරයක් ගොතරගන් අපි සාක්ෂියට ගන්න හැටි. එහෙම නේද, මෙහෙම නේද කියන්නේ. ඕන දෙයක් කියාගනින් ගණන් ගන්න තු හිටපුවාම පිට කෙනෙක් ඇවිල්ලා මොනා කිව්වත් අහුවෙන්නේ නැහැ. මම මේ කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ගොඩාක් කල් යනවා. මොකද අපි හිතනවා ඇහුම්කන් දුන්න නැත්නම් අරයතරාවේ
මේ බීරි අලියට වේනා ගායනා කෙරුවා වගේ කියලා. නමුත් සෙන් මාස්ටර්ස්ලා කියනවා තේරවාද මාස්ටර්ස්ලා විතර අමන જાතියක් නැහැ. ඒකට කතා කරන වැඩි. සෙන් මාස්ටර්ලා මොනවක්වත් කියන්නේ නැහැ. කතා දෙකක් නැහැ. හොඳට මොන කනට රත් වෙන්න දෙයක් ගන්නවා. වචනයයි දෙකයි ඉවරයි. අපේ තමයි මේ කමඨාන් සුද්ධ කිරීමේ දිගුදිරේ කතා තියෙන්නේ. ඒ මොකද මේ වැල්වට අරන් උන්ට ආසයිඳ. නැත්නම් මේක එච්චර මහා ලොකු දෙයක් නැහැ. හැබැයි ඉතින් මේ තරම් මහා ලොකු දෙකින් හරි කනක තේරුම් ගත්තොත් ලොකු දෙයක්. ඒ නිසා ওই කතන්දර අහලා කද්දාකවත් කෙලවරක් කරන්න බෑ. එපා දුවේ මේ කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා නන්දමාණිගේ සින්දුවක් තියෙන්නේ. සුරංගනාවන් ගීත ගායනවලු පුතු නලවන්නට මට මතක නැහැ නිකු කෑල. ඔක්කොම පච. මුයි පැත්තකල කතානකොට ඉනගෙන හිටපන් ඉවරයි. ඉතින් අපි කැමති නැහැ මොකද ගෙදර මිනිස්සු අපිත් එක තරහ වෙයි, යාළුවෝ තරහ වෙයි. ඇයි හොඳයි නැති වෙයි කියලා. ඉතින් ඇයි හොඳයි තියාගෙන තියෙන්නේ මාරත් එක්ක විතරයි. බුදුහාමුදුරුත් එක්ක ඇයි හොඳයික් නැහැ. එනිසා මේක ඉවර වෙන හැටි බලන්න ඉවරනට පස්සේ අනික් අයටත් ඒ උත්තරේම තමයි තියෙන්නේ.